අපවත්ති වදාළ පින්වත් කුසලචිත්ත ස්වාමින් වහන්සේට පින් පිණිස මල්බි පිට්ටු කළ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයේ මහා සංගරුවනු දෙසා පිරිනමන ලද සංඝගත දක්ෂිණාව. අමානිවන් සුවය ලබන දහමට විනයට අනුවම තම දිවි මග පුරුදු කරන බුදු සසුනට ඇතුළු වෙලා සුපටිපන්න ගුණ දරන සාදු සාදු මම නමදිමි ඒ සම්බුදු ශ්‍රාවකයින් ඇදක් නොමැති මගින් යුතුව උතුම් අංග අටක් ඇතිව සිල් සමාධි නුවණ ඇතිව ඍජුමාවතේ වඩින බුදු සසුනට ඇතුළු වෙලා උජුපටිපන්නව සිටිනා සාදු සාදු මම නමදිමි ඒ සම්බුදු ශ්‍රාවකයින් ලෝකේ ඇති තතු දකිමින් ලෝක දුකට නොමැලෙමින් ලෝකෙන් නිදහස් වෙන්නට තම නුවණම හුරු කරමින් බුදු සසුනට ඇතුළු වෙලා ඥායපටිපන්නව සිටිනා සාදු සාදු මම නමදිමි ඒ සම්බුදු ශ්‍රාවකයින් වැඩමහා වදාළ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි අද මේ පිට්ටුගල මාළවේ බුදු පසේ බුදු අරහන්තක මහවිහාරයේ මේ සියක් නමකට අධික සංඝරත්නයේ විෂයෙහි මහා දානයක් පිරිනැමෙන්නේ විශේෂ කාරණාවක් මුල් කරගෙනයි. මීට සත් දිනකට පෙර අපගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක් හැටියට වැඩ ඉඳලා ඒ අපගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ මා බුද්ධගයාවට පිටත් කළා ධර්ම ප්‍රචාරයේ පිණිස ධර්ම දූතයෙකු වශයෙන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි මහ ශ්‍රද්ධාවෙන් දහස් සංඛ්‍යාත මිසදිටු ජනයාට ධර්මය කියා දීලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවලා අප්‍රමාණ ශාසනික මෙහෙවරක් කරමින් සිටියේදී හදිසියේ රෝගාතුර වීමෙන් උන්වහන්සේ ඒ අපගේ ශිෂ්‍ය පුත්‍ර වූ හොරෝපතානේ කුසලචිත්ත ආශ්මතුන් වහන්සේ හදිසියේ අපවත් වුණා. ඉතින් ඒ වෙනුවෙන් උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමේ හත් දවසේ දානයේ ඊයේ කඩුවලදී මහමෙවුනා වාසපුවේ සිද්ධ වුණා. අද දවසේ මේ පිළිල කරගත්තු දානේ ඒ කුසලචිත්ත ආශ්‍රිතුන්ට සියලු සැප සම්පත් දියුණු වීම පිණිස ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු වීම පිණිස ආයු වර්ණ සැප බල ප්‍රඥා දියුණු වීම පිණිස ඒකාන්තයෙන්ම මේ සංඝසතු
මේ දානය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උදෙසා පූජා කරමි පූජා වේවා කියන අදහසින් කවුරුත් කියන්න ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම පින්වත් ස්වාමීන් වහන්ස අපවත් වී වදාළ කුසල චිත්ත ස්වාමීන් වහන්සේට පින් පිණිස මෙම දාන වස්තුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය උදෙසා පූජා කරමි පූජා වේවා පින්වත් ස්වාමීන් වහන්ස අපවත් වී වදාළ අපගේ කුසල චිත්ත ස්වාමීන් වහන්සේට පින් පිණිස මෙම දාන වස්තුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය උදෙසා පූජා කරමි පූජා වේවා පින්වත් ස්වාමින් වහන්ස අපවත් වී වදාළ අපගේ කුසල චිත්ත ස්වාමින් වහන්සේට පින් පිණිස මෙම දාන වස්තුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය උදෙසා තුන් වෙනුවද පූජා කරමි පූජා විත්වා සාදු අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු පටිසංඛායෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි නේවදවාය නමදායන මණ්ඩනායන විභූෂනාය යාව දේව ඉමස්ස කායත්ස තිතියායාපනාය විහින් සූපරතියා බ්‍රහ්මචරියානුග්ගාය ඉති පුරාණංච වේදනම් පටිහං කාමි නවංච වේදනන්න උප්පාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්ජතාච පාසු විහාරෝ චාති
ගුරුදේවන් වහන්සේ ප්‍රදාන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද විශේෂයෙන්ම මේ පුණ්‍ය භූමියේ බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ අරහන්තක විහාරය පුරාවට වැඩ සිටින්නේ ඒ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයයි. ශ්‍රාවක සංඝරත්නය මේ අරහන්තක මහා විහාරයේ මේ ආකාරයෙන් වැඩ සිටිමින් දන්පැන් වළඳා ඒ වගේම මේ පින්වත් සියලු දෙනාත් ඒ වගේම ස්වාමින් වහන්සේලාත් වෙහෙස මහන්සියලා සකස් කරගන්නට යෙදුණු ඒ සංඝගත දක්ෂිණාව පිළි අරගෙන මේ පරිස්කාරාදී පිළි අරගෙන බොහෝ කාලයක් සැපේ පිණිස පවතින හිතසුව පිණිස පවතින පුණ්‍ය ධර්මයක් අපි සියලු දෙනාට රැස් කරගන්නට උපකාර කළා. ඉතින් විශේෂයෙන් ශ්‍රී ගටිකාර මහසෑ රජාණන් වහන්සේටත් වැඩමවදාල මහා සංඝරත්නයටත් පිළියෙල කරගන්නට යෙදුණු මේ දන්පැන් පූජා කොට බුද්ධෝපස්ථානමේ වශයෙන් සංඝෝපස්ථානමේ වශයෙන් රැස් කරගන්නට යෙදුණු සියලුම පින් තම තමන්ගේ චිත්තසංතානයේ තැන්පත් කරගත්තා කියලා සතුටටපත් වෙන්න ඕනේ. පින්වත්නි අපගේ සහෝදර පුරෝපතානේ කුසලචිත්ත ස්වාමින් වහන්සේට උන්වහන්සේගේ දිව්‍යමය ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය වීම පිණිස මේ ආකාරයෙන් දන්පැන් පූජා කරන්නට අපිට අවස්ථාවක් ලැබුණා. මීට දින ගණනාවකට කලින් උන්වහන්සේ ජීවතුන් අතර වැඩ සිටියා. ඊටත් දින ගණනාවකට කලින් උන්වහන්සේ බොහෝම වෙහෙස මහන්සියෙන් දඹදිව තලයේ පුරාවට විශේෂයෙන් බුද්ධගයාව කේන්ද්‍ර කරගෙන ඊටාම සුවිශේෂී ධර්ම ප්‍රචාරක සේවයක නිරත වුණා. තමන් ගැනවත් නොසිතා අහිංසක අසරණ මිනිසුන් උදෙසා භික්ෂු ජීවිතයක් කැප කරන්නට උන්වහන්සේට වාසනාව ලැබුණා. පින්වත්නි ඒ ආකාරයෙන් භික්ෂුන් වහන්සේලා තමන්ගේ ජීවිතය කැප කළේ අදී නෙමේ. අපිට මතක් වෙනවා කාවන්තිස්ස රජතුමාගේ කාලේ සිද්ධුණු එක්තරා සිදුවීමක් පොතපතේ සඳහන් වෙලා තියෙන ආකාරයට එක්තරා උපාසකෙක් ඊටාම ශ්‍රද්ධාවන්තයි එතුමාට සිටියා දියණියක් එතුමාට සිටියා බිරිඳක් එතුමා බොහෝම කැමැත්තෙන් හිටියා බොහෝ පිරිසක් සංඝයා වහන්සේලාට දන්පැන් පූජා කරන්න. නමුත් මේ උපාසකයා බොහොම දිලිඳුයි. මේ උපාසකයාට ධන සම්පතක් තිබුණේ නැහැ. ඉතින් කල්පනා කර කර ඉන්නකොට ඒ කාලේ තිබුණා මේ සේවය පිණිස මෙහෙකාරකමට කෙනෙක් බාර දුන්නට පස්සේ වසර ගණනාවකට මේ සම්පූර්ණ වැටුප එකපාර ලබා ගන්න පුළුවන්. ඉතින් එතුමා කල්පනා කළා දැන් එතුමා සේවයට ගියොත් බිරිඳට දානේ පූජා කරන්න අමාරුයි. බිරිඳ සේවයට ගියොත් ඒ දානේ සකස් කරගන්න අපහසුයි. ඒ නිසා සුළු කාලයකට තමන්ගේ දියණියව ආරක්ෂිත තැනකට මෙහෙකාරකමකට ලබා දෙනවා කියලා හිතලා ඉතාම ඈත පිටිසර පළාතකට මෙහෙකාරකමකට ලබා දීලා කහවණු 12ක් අතට ගත්තා. නැවත කහවණු 12ක් ගෙවලා දියණියව ඒ මෙහෙකාරකමින් නිදහස් කරගන්න පොරොන්දු පිට. ඉතින් මේ කහවණු 12 අරගෙන මෙතුමා තමන්ගේ බිරිඳත් එක්ක එකතු වෙලා ඊ타ත්ම සදහසිතින් දානයක් පිළිල කරලා විශාල සංඝ පිරිසක් එතුමා වඩම්මලා දානේ පූජා කළා. ඊ타ම සදහසිතින් මේ දුප්පත් අහිංසක අසරණ කෙනා මේ දානේ පූජා කළේ.
මේ දානේ සම්පූර්ණ වුණාට පස්සේ බොහෝම සතුටුයි. තමන්ගේ සිතැඟි සම්පූර්ණ වූ නිසා. ඉතින් මේ කටයුත්ත අවසන් වුණාට පස්සේ දැන් එතුමාට තිබුණු ඊළඟ ගැටලුව තමන්ගේ දියණියව ගලවා ගැනීමයි. ඉතින් තවත් බොහොම වෙහෙස මහන්සි වෙලා බැල මෙහෙවරකම් කරලා කාලයක් ගත වෙලා කහවණු 12ක් එකතු කරගෙන හෙට දවසේ මං දියණියව මුදව ගන්නවා කියලා හිතාගෙන අලුයමම පිටත් වුණා. අලුයම් කාලේ පිටත් වෙලා එක දිගට එතුමා යනකොට ඒ දුරු කතර දුෂ්කර මාර්ගයේ මැද හරියට වෙන්න වගේ එතුමා ගමන් කරද්දී ඈතින් පේනවා ස්වාමින් වහන්සේ නමක් වැඩම කරනවා. ඉතින් ස්වාමින් වහන්සේ දැන් එතුමාට මුණ ගැහෙන්නේ දානි වෙලාව කිට්ටු වෙලා. ස්වාමින් වහන්සේ ළඟට වැඩියට පස්සේ ඒ එතුමා වන්දනා කරලා උපාසකතුමා වන්දනා කරලා ස්වාමින් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි දන් පැන්නේ හිම වැළදුවද? ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ කියනවා උපාසකතුමනි මා පැමිණි මාර්ගය බොහොම දුෂ්කරයි. අතරමඟ ගම් දනව් නිවසක් කිසි තැනක් තිබුණේ නැහැ. ඒ නිසා දානය සම්පූර්ණ කරගන්න බැරි වුණා කියලා. දැන් උපාසකතුමා අතේ තිබුණෙත් කහවණු 12ක් පමණයි. ගහක කොළයක ගෙඩියක්වත් තිබුණේ නැහැ පේන තෙක්මානක. ඉතින් ටික වෙලාවක් මෙහෙම ඉන්නකොට ඒ ස්වාමින් වහන්සේ වැඩම කරපු පැත්තෙන්ම තවත් මිනිහෙක් එනවා දකින්න ලැබුණා. ඉතින් මේ මිනිහයා ළඟට ආවට පස්සේ ඒ පුද්ගලයා අහනවා මේ කතිකාවත ගැන තොරතුරු විමසලා බලද්දී අර උපාසකතුමා කියනවා මේ ස්වාමින් වහන්සේට දානේට පූජා කරගන්න දෙයක් මේ වෙලාවේ නැහැ. ඔබතුමාට උපකාර කළ හැකිද? මන් ළඟ තියෙන එකම එක බත් මුලයි. මට නම් ඒක දෙන්න විදියක් නැහැ කිව්වා. ඊට පස්සේ අර උපාසකතුමා කියනවා මම ඔබට කහවණුවක් දෙන්නම්. මට මේ බත් මුල පූජා කරන්න කිව්වා. දැන් අර මිනිස්සයා කල්පනා කළා අඩමස්සක්වත් වටින්නේ නැති බත් මුලකට කහවණුවක් දෙනවා නම් මේක මීට වඩා ගණන් උස්සන්න පුළුවන්. ඒ පුද්ගලයා කෝවා මේක කහවණුවකට දෙන්න බෑ කියලා. එහෙනම් කහවණු දෙකක් දෙන්නම් කිව්වා. බෑ කිව්වා. කහවණු තුනක් දෙන්නම් කිව්වා. බෑ කිව්වා. අවසානයේදී කහවණු 12 දක්වාම කිව්වා. බෑ කිව්වා. ඊට පස්සේ අර පුද්ගලයා කියනවා අනේ පින්වත මින් මතුනම් මා ළඟ ධනෙ නැහැ. කහවණු 12මයි තියෙන්නේ. අර පුද්ගලයාක විශ්වාස කළා. ඒ පුද්ගලයා කල්පනා කළා කහවණු දෙක කරලා තුන කරලා හතර කරා නම් ඒ තරම් බත් මුල ගන්න ඕමනාවක් තියෙන කෙනා 13 වෙනි කහවණුව හංග ගන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ අර පුද්ගලයා අර උපාසකතුමාට බත් මුල දුන්නා. කහවණු 12 ගත්තා පිටත් වෙලා ගියා. ඉතින් ඒ වෙලාවේ අර භික්ෂුන් වහන්සේට දානේ පූජා කරලා අවසන් වුණාට පස්සේ ස්වාමින් වහන්සේ වැඩම කරපු පැත්තටම ගිහි උපාසකතුමත් ආපහු හැරිලා වැඩ මේ ගමන් කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේ අහනවා පින්වත ඔබ දැන් යමින් සිටියේ වෙනත් දිසාවකට. නමුත් දැන් ඔබ මා සමග ආපහු ගමනට හැරිනවා. ඒකට හේතුව මොකක්ද? අනේ ස්වාමීනි මා යමින් සිටි ගමන පසුවට වුණත් මට යන්න පුළුවන්. මා යමින් සිටි ගමනට දැන් කාලය නෙමෙයි කිව්වා. තොරතුරු විමසලා බලද්දී තමයි ස්වාමින් වහන්සේට දැනගන්න ලැබුණේ මේ මොහොතේ මේ භික්ෂුන් වහන්සේ උදෙසා දානි පූජා කළේ තමන්ගේ දරුවව පව පරිත්‍යාග කරලා කියලා. ඒ මොහොතේ ධර්මය අවබෝධ නොකළ ඒ ස්වාමින් වහන්සේ විශාල සංවේගයකට පත් වුණා. සදහැවත් උපාසකයෙකුට මේ තරම් පරිත්‍යාගයක් කළ හැකිද කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ තීරණය කළා එහෙනම් ඒ ශ්‍රද්ධාව වෙනුවෙන් මමත් පරිත්‍යාගයක් කරන්න ඕනේ. මම මෙතුමා පූජා කළ දාණය ශරීරයේ තියෙන තාක්කල් මං වීරිය වඩනවා.
මට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් බැරි වුණාවේ. මගේ මරණය සිදු වුණාවේ. මට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් ඒ මෙතුමාට මහත්ඵල මහානිසංස විපාකයක් බවට පත් වෙනවා. එහෙම හිතාගෙන උන්වහන්සේ ආරණ්‍යයට ගිහිල්ලා මේ තොරතුරුත් ස්වාමින් වහන්සේලාට ප්‍රකාශ කරලා පාත්‍රේ මුණින් නවල පැත්තකින් තියලා අප්‍රමාදීව සතිපට්ඨානෙ සිහි පිටවාගෙන වීරිය වඩමින් භාවනා කරන්න පටන් ගත්තා. ඒ ස්වාමින් වහන්සේ කාලයක් තිස්සේ බණ භාවනා පුරුදු කරපු ස්වාමින් වහන්සේ නමක්. දින 7 සම්පූර්ණ වෙනකොට උන්වහන්සේ අරහත්වයට පත් වුණා. උන්වහන්සේගේ අරහත්වයේ සම්පූර්ණ වීමත් සමග පින්වත්නි උන්වහන්සේගේ ආයුෂ අවසන් වෙලා තිබ්බා. ඒ ආයුෂ අවසන් වීමත් එක්ක උන්වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වුණා. රහතන් වහන්සේ නමක් පිරිනිවන් පෑවා කියලා ආරංචි වෙලා කාවන්තිස්ස රජතුමා ඒ සේනාසනයට ගිහිල්ලා ඒ රහතන් වහන්සේ වන්දනා කරගෙන අවසන් කටයුතු කරන වෙලාවේ දේහය ඔසවන්නට උත්සාහ කළා. නමුත් කාවන්තිස්ස රජතුමා තමත් අය එකතු වෙලා දේහය ඔසවන්නට උත්සාහ කළාට එය සම්පූර්ණ වුණේ නැහැ, සිදු වුණේ නැහැ. අවට හිටපු වැඩිහිටි ස්වාමින්වහන්සේලාගෙන් තොරතුරු විමසනකොට ඒ ස්වාමින්වහන්සේලා ප්‍රකාශ කළා රජතුමනි, උන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධ සැදැහැවත් උපාසකෙක් සිටිනවා. ඒ උපාසකතුමාගේ සම්බන්ධතාවය මෙතෙන්ට ලැබෙනකම් මේ දේහය ආදාහනය කරන්න බැරි වෙයි කිව්වා. ඊට පස්සේ තොරතුරු විමසලා එතුමාව ගෙන්නලා එතුමා ඒ දේහයට කර තිබ්බට පස්සේ තමයි ඒ දේහය ඔසවන්න පුළුවන් වුණේ, ආදාහනයට පත් කරන්න පුළුවන් වුණේ. ඉතින් අපගේ පින්වත් කුසලචිත්ත ස්වාමින් වහන්සේ ලක්දෙරණේ උපත ලැබුවත් උන්වහන්සේගේ සේවය ධර්මදූත සේවාව පිහිටලා තිබුණේ දඹදිව තලයේ බුද්ධගයාවේ. උන්වහන්සේගේ අවසන් කටයුතු සිදු වුණෙත් දඹදිව තලයේ බුද්ධගයාවේ. ඒ සඳහා සහභාගී වෙන්න වාසනාව ලැබුණෙත් උන්වහන්සේගෙන් සේවය ලබාගත් බුද්ධගයාවේ රත්තිබිගා ගම්මානේ ගම්වැසියන් සහ ඒ අහිංසක දහම් පාසල් දරුදැරියන්ටයි. ඉතින් පින්වත්නි, මේ ශාසනයේ සිදුවන සිදුවීම් ඉතාම ආශ්චර්යයි, අද්භූතයි. ඉතින් අපි සියලු දෙනාම විශ්වාස කරනවා අපගේ පින්වත් සහෝදර කුසලචිත්ත ස්වාමින් වහන්සේ ඉතාමත්ම හොඳ තැනක ඉපදිලා මේ පින් අනුමෝදන් වන බව. ඉතින් අප සියලු දෙනාම ඊයේ සන්ධ්‍යාවේ ධර්මශ්‍රවණය කරලා ඉතාම සදහැසිතින් අද දවසේ සංඝගත දක්ෂිණාව පූජා කරලා බුද්ධෝපස්ථාන වාරය සම්පූර්ණ කරගෙන රැස් කර ගන්නට ඉදුණු සියලුම පුණ්‍ය සම්පත් අපි අනුමෝදන් කරමු. මීට දින කීපයකට පෙර අපවත් වී වදාළ පින්වත් හොරූපතානේ කුසලචිත්ත ස්වාමින් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වේවා. උන්වහන්සේගේ පරලෝ ජීවිතයේ සැපවත් වේවා. ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා. සුගති සම්පත් ස්ථාවර වේවා. දිව්‍ය සම්පත් ස්ථාවර වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට ඉදුණු සියලු පුණ්‍ය සම්පත් අපි අනුමෝදන් කරමු. ගටිකාර බ්‍රහ්මරාජානන් ඇතුළු සියලු බ්‍රහ්මයින්ට, සක්දිවිඳුන් සතරවරම් දෙවිවරුන් ඇතුළු සතරවරම් දෙවිවරුන්ගේ සෙන්පති දේවතාවුන් වහන්සේලා ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට, ඒ වගේම උපුල්වන් සුමන සමන් දැඩිමුණ්ඩ කන්ද කුමාර විභීෂණ කියන ලංකාවාසී දෙවිවරුන්ටත්, ඒ වගේම පත්තිනි දේවමෑණියන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට මේ බුදු පසේ බුදු අරහන්තක මහා විහාරය ඉදිකරන්නට උපකාර කළ සත්පුරුෂ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට, මේ ප්‍රදේශ විමාන භාර
මණියක්ක නාගරාජය ඇතුළු ශ්‍රද්ධා සම්පන්න පින් කැමැති නාගයින්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ආයුර්ණ සැප බල ප්‍රඥා ලැබෙත්වා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා සාදු 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 රැස් කර ගන්නට ඉදුණු සියලුම පුණ්‍ය සම්පත් විශේෂයෙන් කුසල චිත්ත ස්වාමින් වහන්සේට උපස්ථාන කරන කාල පරිච්ඡේදය තුලත් ඒ සෑම අවස්ථාවකදීමත් ඒ වගේම අප සියලු දෙනාගේ මුළු මහත් ශාසනික ජීවිත කාලේ පුරාවට අපිට සෙවණැල්ලක් වගේ අපිට අනුශාසනා කරන ගුරුහරුකම් දක්වන අපගේ ගුරුදේවයන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වේවා ගුරුදේවයන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පත් ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා සාදු 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 ඒ වගේම මේ රැස් කරගන්නට ඉදුණු සියලු පුණ්‍ය සම්පත් අපි අනුමෝදන් කරනවා මහා බෝධි සමාගමේ මහලේකම් පින්වත් පළවත්තේ සීවලී ස්වාමින් වහන්සේට මහා බෝධි සමාගමේ සියලු ස්වාමින් වහන්සේලාට බෙන්ගලෝර් මහා බෝධි සමාගමේ සියලු ස්වාමින් වහන්සේලාට කුසලචිත්ත ස්වාමින් වහන්සේ ගිලන්ව වැඩ සිටින විට නන්නයුරි නැප උපස්ථාන කළ සියලු ස්වාමින් වහන්සේලාට නිරන්තරයෙන් සෙත්පත්මින් සෙත්පිරිත් සජ්ජහනා කළ සියලු ස්වාමින් වහන්සේලාට දානේ සකස් කිරීම සහ සංවිධානය කිරීම සඳහා උපකාර කළ සියලු ස්වාමින් වහන්සේලාට ඒ වගේම දානේ සඳහා වැඩම කළ සියලුම මහා සංඝරත්නයට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් ලැබෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා සාදු 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 පින්වත් කුසලිතිත් ස්වාමින් වහන්සේගේ සුවය වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ශ්‍රී ලාංකික සහ ඉන්දියානු වෛද්‍යවරුන් සියලු දෙනාටත් එම රෝහල්වලදී උපකාර කළ කාර්ය මණ්ඩලවල සියලු දෙනාටත් පින්වත් කුසලචිත්ත ස්වාමින් වහන්සේට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට උපකාර කළ සියලු දෙනාටත් රෝහල් ගාස්තු පිණිසත් ආදාහන කටයුතු පිණිසත් දානමාන ආදී සඳහා උපකාර කළ කැනඩාව එක්සත් රාජධානිය ඇමරිකාව ඩුබායි ඕස්ට්‍රේලියාව යුරෝපය ඉන්දියාව සිංගප්පූරුව ලංකාව ආදී රටවලින් දායක වූ සියලු දෙනාටත් දැනට ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් තැන්පත් පින්වත් සුදර්ශන සෙනවිරත්න මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත් නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මැතිතුමා අමාත්‍යංශ ලේකම් තැන්පත් චූලානන්ද පෙරේරා මැතිතුමා රුවනි සියඹලාපිටියේ මැතිණිය ඇතුළු වීසා ලබා ගැනීම සඳහා උපකාර කළ සියලු පින්වතුන්ටත් ඉන්දු ලංකා දඹදිව සංචාරක ආයතනයේ අධිපති IPS ගුණසේකර මැතිතුමා සමරසිංහ මැතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේත් පවුලේ සියලු දෙනාටත් පින්වත් කුසලචිත්ත ස්වාමින් වහන්සේට ඇප උපස්ථාන කළ වසර 8ක් පුරාවට උන්වහන්සේට දන්පැන් පූජා කරලා උන්වහන්සේ සහය ශාසනික කටයුතු වලට උපකාර කළ ඉන්දියාවේ බුදුනුවන මහමෙවුනා භාවනා සොපුවේ සියලු දරුවන්ටත් ගම්වාසීන්ටත් පින්වත් කුසලචිත්ත ස්වාමින් වහන්සේ නමින් මිය පරලෝගිය මෑණියන්ටත් සහෝදරයාට සහ අද දවසේ උපකාර කළ පින්වතුන් නමින් මියගේ සියලු ඥාතීන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම කුසලචිත්ත ස්වාමින් වහන්සේගේ පියාණන්ට සුජීවන්ත සිටින සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සැමටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ නම් සඳහන් කළ මියගේ ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා උපකාර කළ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් ලැබෙත්වා සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පින් ඒකාන්තයෙන් හේතු වාසනා වෙත්වා සාදු 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 ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුල බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයට ශ්‍රී ගටිකාර මහසාරජානන් වහන්සේගේ ඉදිකිරීම කටයුතු උදෙසා වෙහෙස මහන්සි වුණු ශ්‍රම පූජා කළ ධනි පරිත්‍යාග කළ ආශිර්වාද කළ සෙත්පැතු මේ විහාර මන්දිරය සම්පූර්ණ කොට සියැසින් දැක බලා
බුදුන් වඳින්නට පසේ බුදුරජාණන් වහන්සේලා වන්දනා කරන්නට රහතුන් වඳින්නට දහතුන් වහන්සේලා වන්දනා කරන්නට අපේක්ෂා කළ සිහින දැකව සියලුම දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් ලැබෙත්වා ඒ ඔබ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒ පින්නේ කාන්තින් හේතු වාසනා වෙත්වා සාදු 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 අද දවසේ දානය සඳහා නන්නායුරින් උපකාර කළ සියලු දෙනාටත් අමාවතර උපස්ථාන සභාවේ සියලු පින්නතුන්ටත් යෝන් සභාවේ සියලු දරුවන්ටත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සහ මහා මේඝ පුවත් සංගරාවේ සියලුම පින්නතුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම අද දවසේ දානමේ පින්කම සඳහා සහභාගී වුණු කුසලිතිත ස්වාමින් වහන්සේගේ පවුලේ ඥාතීන් ඇතුළු මේ පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා ඔබ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් ලැබෙත්වා ඔබ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පින් ඒකාන්තෙන් හේතු වාසනා වෙත්වා සාදු 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 ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස පූජා කරගන්නට ඉදුණු දන්පැන් වැළඳු පින්වත් ස්වාමින් වහන්සේලා සියලු දෙනාට ආශිර්වාද කරනවා මෛත්‍රී භාවනාව සංජයනා කරලා සෙත් ගාථා සංජයනා කරලා සියලු දෙනාට සිතක් සාන්තියක් යහපතක් සැපතක් සැනසෙල්ලක්ම වේවා කියන මෙත් සිතින් යුතුව අහං අවීරෝ හෝමි අභ්‍යා පච්චෝ හෝමි අනීක්‍රෝ හෝමි සුඛි Achimaya
Amen.